ආයිබවන් ඉතින් අතත් අපේ පිතනම ශ්‍රී ලංකා යුරුප් චලත්න කටම ආගම් කියල පිළිගන්න. ඉතින් ගොඩක් අයිගමන් කලල්ලා තිබ කාරනත්තම පරිමුණ දන් එලවන විදිිය වීඩියක් ගෙන්ඩි කියලා. ඉතින් මංන්න දොකට්ටයට පරිමුණ දන් එලවන එලවන වීඩියක් ගෙනලා තියෙනවා. ඉතින් නුවකට්ටේ මුලින් මේකට දැම් පරිවී වන්න කියන්න පරිවීකට්ටිය තනින් පරිවී එලවන්න පයික සතාගන උකට්ට අනිවාරෙන් පරිවි දෙන්නෙක්කෝ. ඊට වැඩි සංඛ්‍යාව කළවන්නට මොකද තනි පරවිය විලෝපිකයන්ගේ විලෝපිකයන්ට ආකර්ෂණය වෙන වැඩි. ඉතින් ඒ හින්දා ඔය කට්ටිය පරවි දෙන්නෙක්ව වැඩි සංඛ්‍යාවක් ඉතින් ඔය කට්ටිය ගෙදර පුරුදු ගන්න ඕනේ. එළවන්න කනුව කට්ටිය මාසයක් ඉදර පරවි ගනලා ටේප් ලෙහලා මාසයක් ඉදර එකට නිදල් ඉන්න දෙන්න ඕනේ. නැත්නම් ඉතින් ඒ කට්ටිය ඔය කට්ටිය උඩ එළවපු ගමන් ඒ කට්ටිය කිසි දෙයක් දන්නේ නැහැ. ඒ කට්ටිය ඉතින් ඔය වෙන තැනකට තව කවුරු හරි ටයිමින් පරවිටියක් උඩ එළලා හිටියොත් ඒ පරවිත් එක සෙට් වෙලා ආයෙ ගෙදර ඉදි කියලා කියන්න බෑ කොච්චර හුරු වුණත්. ඉතින් ඔය කට්ටිය පිටියට පරවි දෙන්නෙක් මොලි මුහුරු කර ගන්න ඕන. ඉතින් මේ උඩයල වන්න ඕනේ හින්දා ඔය කට්ටිය හුරු කරා ගන්න පරිවි දෙන්නා හෝ පරිවි සෙට් එක අනිවාර්යෙන් ටයිම් කරන පරිවි වෙන්න ඕනේ. ඉතින් මං ගාවත් ඉන්නවා ටයිම් පරිවි ටික මේ ඉන්නේ ඒ ටයිම් පරිවි කලු ඉන්දියන් එකෙක්. ඉතින් ඔය කට්ටිය ඒ විදියට පුරුදු කරාගත්ත පරිවි ටික ඔය කට්ටිය මුලින්ම එක ට්‍රේන් එකක් දෙන්න ඕනේ මීටර් 50 50 වගේ දුර නම් ගිහලා තෑරලා. ඉතින් මේ විදියට ට්‍රේන් එකක් දීලා ඔය කට්ටිය මුලින්ම පරිවි ටික හුරු කරගන්න ඕනේ. ඉතින් ඔය කට්ටිය පළවෙනි දවසේ මෙලවන්න ඕනේ හවස 5ට විතර. ඉතින් හවස 5ට ලැබුවාට පස්සේ පරිවි ටික පරිවි දෙන්න හෝ පරි කට්ටිය මුඩ ගිහිල්ලා හැය වෙන්න හදනකොට ඒ කට්ටිය ගහකට හරි වහලකට හරි බහලා අනිවාර්යෙන් කූඩුවට යනවා. ඉතින් එහෙම ඔය කට්ටිය දෙවෙනි දවසෙත් ඒ විදිහට එලවන්න ඕනේ. මේ දෙවෙනි දවසෙත් 5ට මෙලවන්න. ඉතින් මේ වගේ ඔය කට්ටිය දවස් දෙකක් විතර එලවන්න ඕනේ. ඉතින් මේ වගේ ඔය කට්ටිය දවස් 3ක් විතර හවස 5ට එලවුවායින් පස්සේ අනිත් දවසේ හවස 4ට එලවන්න ගන්න ඕනේ. ඉතින් හවස 4ටත් ඔය කට්ටිය පැය දවස් 3ක් විතර එලවන්න. ඉතින් එහෙම පැය පැය අඩු කරලා ඔය කට්ටිය අඩුම තරම් එලවන්න ගන්න ඕනේ. අඩුම 10ට විතර 10න් කලින් ඒ කියන්නේ 9ට 8ට 4ට වගේ ඔය කට්ටිය එලවන්න යන්න එපා. ඒතකොට තින් පරිවි වේතන කියන ඔය කට්ටිය පැය කොහොමවත් පරිවිය පැය 15ක් විතර ටයිම් කරන්නේ නැති හින්දා. ඉතින් ඔය කට්ටිය ඒ විදිහට තමයි ඉතින් ඔය කට්ටිය පරිවි ටික උඩ එලවන්න ඕනේ. ඉතින් ඔය කට්ටිය ඒ විදිහට පරිවි උඩ එලපුවාම ඉතින් වෙන පරිවියක් උඩයලවලා හිටියොත් හුරු නැති පරිවියක් කියමන අනිවාර්යෙන්ම ඔය කට්ටියක පරිවියේ පරිවියත් ඇදම කට්ටියක විතර බහිනවා. ඉතින් පරිවි උඩයලවන්නේ පරිවි තව අපේ පරිවි ඉන්න සංඛ්‍යාව වැඩි කරගන්න තමයි. ඉතින් ඔය කට්ටියට මම මේ කියලා දුන්න සාර්ථක ක්‍රමය අනුව ඔය කට්ටියක පරිවි මේ විදිහට ඔය කට්ටියට හොඳට එලව ගන්න පුළුවන්. ඉතින් යාළුවනේ අදර අපේ වීඩියෝ එක ඉවරයි. මේ වීඩියෝ එක හොඳයි කියලා හිතුණොත් අනිවාර්යෙන් මේ වීඩියෝ එක ලයික් කරන්න. ඔය කට්ටියට තාත් මොන හරි දැනගන්න දෙයක් තියෙනවා නම් අනිවාර්යෙන් පහලින් කමෙන්ට් කරගෙන යන්න. අනිවාර්යෙන් මේ channel එක subscribe කරලා තියාගන්න. ඉතින් අදට අපි ගිහිල්ලා එනවා.